අපි දන්නවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව විසින් පෞගේ කාලය පුරාම මේ රටේ ගත්ත වැරදි ආර්ථික හා දේශපාලන තීන්දුව නිසා තමයි මේ රටේ ජනතාවගේ හා තරුණ ප්‍රජාවගේ නැගිටීම සිද්ධ වුණේ. ඒ නැගිටීම ගෝල්ෆේස් ස්ථානය මුල් කරගත්තගෙන රට පුරාම මේ නැගිටීම සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා අයින් වුණා, කැබිනට් මණ්ඩලය ඉවත් වුණා, අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එතුමාටත් මේ ජනතා බලයේ ඉදිරියේ ඔහුගේ තනතුරින් ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. එතකොට මේ සියලු සිදුවීම් සිද්ධ වෙන්නේ මේ රටේ ඇතිවෙච්ච වැරදි ආර්ථික හා දේශපාලන තීන්දුව හින්දා තමයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කළත් ඔහුට අවුරුදු දෙකහමාරක කාලයකට තමයි මේ රට පාලනය කරන්න පුළුවන් අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව එතුමාගේ අතින් ගිලිහි ගියේම එතුමා ගත්ත වැරදි තීන්දුව හින්දා. එතකොට අද වෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට පත් වෙලා තිබෙනවා. අපිට මතකයි 2001 රනිල් වික්‍රමසිංහ මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමිය එදා ජනාධිපතිතුමිය හැටියට ඉන්නකොට එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා එදා LTTE සංවිධානයත් එක්ක විශාල දරුණු යුද්ධයකට ගිය අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා කරේ LTTE සංවිධානයත් එක්ක සාම ගිවිසුමක් එතුමා අස්සම් කරා. රට පුරාම තිබුණු බැරියල් ටික එතුමා අයින් කරා. හදිසි නීතිය එතුමා ඉවත් කරා. එහෙම තමයි එතුමා අගමැති වෙලා ඉන්නකොට 2001 මේ රටේ එදා පැවති දරුණු යුද්ධයක හා මේ ඒ වගේ ත්‍රස්ත සංවිධානයක් එක්ක පවා එතුමාට පුළුවන් වුණා එහෙම යම් කිසි ආකාරයේ එකඟත්වයකට ගිහිල්ලා මේ රටේ නැවත සාමග්‍රියාවලිය පනගන්වන්න. අපිට අහන්න තියෙන්නේ ඒ දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් වගේ ක්‍රියා කරන දරුණු ත්‍රස්ත ප්‍රහාර එල්ල කරපු LTTE සංවිධානයට වැඩිය මේ ගෝල්ෆේ සරගලේ ඉන්න ඒ තරුණ තරුණියෝ භයානකද කියලා අපිට රනිල් වික්‍රමසිංහගෙන් අහන්න සිද්ධ වෙනවා. මං හිතනවා අපි කවුරුවත් ඒක පිළිගන්නේ නැහැ. ඒ ගෝල්ෆේ සරගලේ මුල් කරගත්ත මේ රටේ තරුණ ප්‍රජාව හා ජනතාව නැගිටලා ආවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇත කරපු වැරදි ආර්ථික තීන්දුව නිසා. එහිඳ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා ඔබ 2001 ක්‍රියා කළපු ආකාරය වෙනස්, ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉන්නකොට ගෝල්ෆේස් අරගලයේ දිහා බලපු විදිය වෙනස්, පාර්ලිමේන්තුවේ එදා ඉඳගෙන ඔබතුමා කිව්වා මට මතකයි පාර්ලිමේන්තුව වටකරන එක සාධාරණයි කියලා එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයා හැටියට එදා කතා කළා. නමුත් අද වෙනකොට සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනත් තත්ත්වයක් උදා කරලා තිබෙනවා. එහෙනම් අපි කියන්න කැමති අද මේ රටේ මේ ගෙන යන හදිසි නීතිය මුල් කරගෙන ජනතාවගේ නැගිටීම මර්ධනය කරන ඒ ක්‍රියාවලියට අපි විරුද්ධයි. ඒ ජනතා සංවිධානා වෘත්තීය සමිති එක්ක සියලු සංවිධානත් එක්ක එකතු වෙලා මේ හදිසි නීතිය මුවාවෙන් මේ කරගෙන යන මර්ධනය හා මේ පීඩනයට විරුද්ධව අපි ඉදිරියේදී ඔවුන් සමග එකතු වෙලා වැඩ කරනවායි කියන එක අපි කියන්න කැමති. මේ 9 වෙනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වෙන්න අවස්ථාවේදී ගෝල්ෆේස් අරගල කාර්යයට පාර දුන්න වෙලාවේ ඒ වෙලාවේ විපක්ෂයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙම පණිවිඩයක් දුන්නා. මම ඉංග්‍රීසියේ තියනවා ඒක මම කියවන්නම් ඉංග්‍රීසියෙම. Former Prime Minister Ranil Wickremasinghe informs government party leaders that if the Gota Gogama protest is disrupted by the government using the emergency law, then he will withdraw from all discussions and will cease to assist the government in solving the crisis. E kiyanne me aragala karwanta hirihara karanang hadisi niti bhavita karala mardanaya karanang මම රජයට දෙන මේ සහය ඉවත් කරනවා කියලා ස්ටේට්මන්ට් එකක් නිකුත් කරා. ඉතින් විපක්ෂයේ ඉන්න කාලේ එයාගේ ස්ථාවරය එහෙමනම් දැන් ඒ ඇයි එතුමා බලයට ආපුවම ඒකමයි කරන්නේ? හදිසි නීති සම්මත කරගත්තා පාර්ලිමේන්තුවේ, ගෝල්ෆේස් අරගල කරවන්ට ගීලා පහර දුන්නා, දැන් අත්තරංගොඩ ගන්නවා. අත්තරංගොඩ ගන්නවා පමණක් නෙවෙයි, දවස් එක දවසට
ඒක මේ බොඩිස් හම් වෙනවා ගෝල්ෆේස් නැත්තම් අනිත් බීච් එකේ. ඉතින් මේ වගේ මර්ධණයට එරෙහිව අපි කවුරුත් එකතු වෙලා සටන් කරන්නම ඕනේ. ඒ නිසා දේශපාලන පක්ෂය වශයෙන් අපිනුත් උද්දි සමිතිත් අනිත් අයත් එක්ක එකතු වෙලා මේ මර්ධණයට එරෙහිව අපේ හඬ ගේනවා කියන පණිවිඩයක් අද දෙන්න කැමැතියි.